මේ ශ්‍රී ලනීපේ නායකයන්ට මහින්ද මහත්තයා මතක් වෙන්නේ මැතිවරණ සමීප වුණා. මැතිව චාටු බස් කියලා මහින්ද මහත්තයාව ප්‍රදර්ශනය කරලා ඡන්ද ටික අරගෙන ඊට පස්සේ මහින්ද මහත්තයාට ඉතාම නිඳිත අයුරින් බැනවැදීම තමයි පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයන් විසින් සිදු කළේ. පුංචි ඡන්දේ අපි සමගියලා තරඟ කළොත් මහින්ද මැතිතුමාගේ සරණෙන් මේ සන්ධානය ජයග්‍රහණය කරාවි. ඊට පස්සේ අර ජාතික ලැයිස්තුවට සිදුවුණු දේ නැවත සිදුවීමේ අවධානමත් තිබෙනවා. පුංචි ඡන්දෙදී නගර සභාවල ප්‍රාදේශ සභාවල දිනන පැත්තට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් ලැබෙනවා. එතකොට අපි ජයග්‍රහණය කරාට පස්සේ අනිවාර්යම සිරිසේන පිළේ ඉන්න අය අන්ත පරාජයක් ලැබුණා. ඒක පටම දන්න නැත්තක් ඒකිනේ දෙයින මේ අඬාගෙන එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ජාතික ලැයිස්තුවෙන් කළා වගේම පෙරදුණු දෙන්නේ ප්‍රසාද මන්ත්‍රී ධූර වලින් සභාවට ගෙනල්ලා සභාපති උපසභාපති නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති තනතුරු ඒ අයට ලබා දීමේ අවධානමත් තිබෙනවා. ඒ නිසා පෞගේ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ රෑවැටුණු වලේ දවල් වැටෙන්න නම් අපි නම් සූදානම් නැහැ. ඒ වගේම මේ සන්ධානයේ යටතේ තරඟ කරන්න බැරි වුණත් අගමැතිතුමාගේ රට විකිණීමේ වැඩපිළිවෙලට ජනාධිපතිතුමා ඇත්තටම විරුද්ධ නම් අපට අලුත් සන්ධානයක් බිහි කරන්න පුළුවන්. ඒ සන්ධානයේ ලේකම්වරයා පත් කිරීම ඉවත් කිරීම කළ යුත්තේ සන්ධානයේ නායකයා නෙවෙයි සන්ධානයේ සියලුම පක්ෂ නායකයන් විසින් සාමූහිකව ගන්නා තීන්දුවකි. ඒ බව ඒ අලුත් සන්ධානයේ ව්‍යවස්ථාවෙම සාතික කළත් මේ වෙච්ච වැරද්ද නොවෙන්න තත්ත්ව හදන්න පුළුවන් නම් ඔන්න අලුත් සන්ධානයේ ඉඩ තියෙනවා. මොකද මේ ඊළඟ මැතිවරණය වනතුරු මේ ආණ්ඩුවට යන්න ඉඩ දුන්නොත් අපිට ඇවිල්ලා බාර ගන්න රටක් ඉතුරු වෙන්නේ නැති බව මේ යන විදියට අපට පේන නිසා. කොහොම වුණත් අපි නම් විශ්වාස කරන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වීමේ ජීවිත අවදානම ගනීවි කියලා. ජනාධිපති සිරිසේනයි අගමැති වික්‍රමසිංහයි බැරල් එකට බස්සලා ඉන වෙනකන් කොන්ක්‍රීට් දාලා ගියේ CIA රෝ කියන සංවිධාන දෙක. දැන් උඩුකය නිදාස තියෙන නිසා දෙන්නට රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි යටිකය කොන්ක්‍රීට් දාලා කිර කරලා තියෙන නිසා දෙන්නට වෙන් වෙන්න බෑ. හැබැයි මේ අවදානම ජනාධිපතිවරයා ගන්න ලෑස්ති නම් රටේ පැත්තෙන් අපි ලෑස්ති ඒ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන්න.